ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි නියෝජනය කරපු පාර්ශවය 155ක් නියෝජනය කරන පාර්ශවය මේ ජනාධිපතිවරණයේදී ඒ ජනවරමින් පරාජයටපත්. ඒක හුදෙක් පුද්ගලයෙක්ගේ පරාජයක් නෙවෙයි. ඒක හුදෙක් ඉදිරිපත් වුණු අපේක්ෂකයාගේම පරාජයක් නෙවෙයි. හුඟක් අය උත්සාහ කරනවා මේක අවසානයේදී ඉදිරිපත් වුණු අපේක්ෂකයාගෙන් මේක අවසන් කරන්න. නැහැ. මේක හුදෙකේ අපේක්ෂකයාගේම පරාජයක් නෙමෙයි. මේක සමස්තයක් විදිහට අපි වාරගත යුතු පරාජය. සමස්තයක් විදිහට. එවකට පැවතුණු ආණ්ඩුව සම්බන්ධයෙන් පැවතුණු විරෝධයන් විවිධ හේතුන් මත ජනතාව දක්වපු විරෝධයේ ප්‍රතිඵලයක්. ඒ උච්චතම අවස්ථාව තමයි ඒ ආණ්ඩුව නියෝජනය කරපු අපේක්ෂකයා පරාජයට පත්. අපිට අවශ්‍ය කරන්නේ ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යන්න. අපි දැක්කා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇති වුණු තත්ත්වය, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇති වුණු තත්ත්වය පිළිබඳ බරපතල විවේචනයක් ආණ්ඩුව සම්බන්ධයෙන් තිබුණා. අප්‍රසාදයක් තිබුණා. පාස්කු ප්‍රහාරයත් එක්ක ඇති වුණු ක්‍රියාදාමයේ අවසානයේදී ඒ නිසාම ඇති වුණු බිය බරපතල විදියට ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් බවට පත් වුණා. ඒ වගේම ආණ්ඩුව ගෙන ගිය යම් ප්‍රතිපත්තීන් පිළිබඳව ආණ්ඩුව ගෙන ගිය බරපතල සාධනීය දේවල් අමතක කරන්න තරම් මේවා හේතු වුණා. ඔබ අප සියලු දෙනාම දන්නවා දැන් අදත් වර්තමාන රජය කියනවා ඒ අය ඒ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි දැක්ක අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයා කියනවා ඒ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්වා වූ යම් පියවර ඉදිරියට ගෙන යන සූදානම්. ඒ වවුචරය දෙන එක පවාගෙන අපි ඉදිරියට ගෙනියනවා ඒක. අපි ඉදිරියට ගෙන යන සූදානම්. ඒ සාධනීය දේවල් පිළිබඳව ඒ සාධනීය දේවල් යට වෙමින් අපි දැක්කා ඒ වෙනුවට විවිධාකාරයෙන් ඇති වුණු බිය ඉදිරියට ආවා ආණ්ඩු විරෝධයක්. මේ රටේ සෞඛ්‍ය පිළිබඳ ඇති වුණු අපි දන්නවා සෞඛ්‍ය සම්බන්ධයෙන් පහුගිය කාලයේ ඇති වුණු තත්ත්වය. සෞඛ්‍ය පිළිබඳ විශාල සුබ සාධනයක් ඇති වුණා. සුබ සාධන ක්‍රියාදාමයක් ඇති වුණා. බඩු මිල සම්බන්ධයෙන් සුබ සාධනමය තත්ත්වයක් තිබුණේ. ඔබ දන්නවා නම් ගෑස් මිල වගේ දේවල් ගත්තාම ඒවා බොහොම ප්‍රශස්ත තැනක පවත්වගෙන යාමට ආණ්ඩුවට හැකි වුණා. හැබැයි කිසිඳු සුබ සාධනයක්, සුබ සාධනයක් යට කරමින් ප්‍රධාන කාරණා ගණනාවක් මත වුණා. විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇති වුණු තත්ත්වය. ඒ වගේම ඔබ අපි සිලුන් දෙනාම දන්නවා ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතල විවේචන ඇතිවීමට හේතු වුණු මහා බැංකු බැඳුම් කර වංචාවන් පිළිබඳ කාරණා මත වුණා. එනිදි මොන සුබ සාධනයක් කළත් අවසානයේදී ඒක ගෙනින්න ගත්තා. අවසානයේදී ඒක ඉදිරියට ගේන්න ගත්තා. ඒක ඉදිරියට දමමින් ආණ්ඩුව විවේචනය කරන්න ගත්තා. මහා බැංකු බැඳුම් කරය පිළිබඳ විවේචන. ඒ නිසා බරපතල විවේචනය සැකසංක අප්‍රසාදයන් පළ වුණා. අවසානයේදී ගෙනාපු යම් ගිවිසුම්, ඒ ගිවිසුම් පිළිබඳව මෙහිදී කතා කරයි. MCC ගිවිසුම් වගේ දේවල් මේ ගිවිසුම් ඉදිරියට ගෙන අවසන් දින කීපයක ඉදිරියට ආවා. ඒක ඉදිරියට ආ මේ පිළිබඳ බරපතල බියක් මත වුණා. ඒ පිළිබඳ බරපතල සැකයක් සමාජය තුළ ඇති වෙන්න හේතු සාධක වුණා. ඒ පිළිබඳ බරපතල විවේචනයක් නෑ. ඒවට උත්තර දෙන්න බැරි වුණා ආණ්ඩුවට, පහුගිය ආණ්ඩුවට. ඒකෙන් පිළිබඳ නායකත්වයක් තිබුණේ නෑ. මේවා පිළිබඳ පැහැදිලි කරන්න බැරි වුණා. මේ සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කරන්න බැරි වුණා. ඒ නිසා බරපතල බියක් ඇති වුණා. ඒ නිසා මේ සමස්තය විදිහට ආණ්ඩුවට දක්වපු විරෝධයක් තමයි ඒ අපේක්ෂකයා පරාජයට පත් වීම. මේ හුදෙක් සජිත් ප්‍රේමදාසගේ පරාජයක් නෙවෙයි. Breaking.lk